ඇත්තෙම එතුමාට මන් ගැන මං කනගාටු හිතෙන්නේ මොකද එතුමා නෙමෙයි මේවා ලියන්නේ. එතුමා අනුන් ලියන නිවේදන සමහර වෙලාවට එතුමාගේ ඇතුළෙම ඉන්න අය එතුමාව අමාරුවේ දාන්න හදන නිවේදන වෙන්න පුළුවන්. විශේෂයෙන් මට පොඩි සැකයක් තියෙනවා අර එදා දවසකට රුපියල් පවුලකට 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියපු මහත්තයා තමයි මේකත් හදන්න ඇත්තේ කියලා. කෙසේ වෙතත් තමන්ගේ කාලේ මුළු රටත් ආර්ථිකයත් මහා ණය කණ්ඩරාවකට වගේම ආරාජිකත්වයකට යට කරපු මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා අද පරාජයේ ඉදිරියේ තවත් පරාජයක් ඉදිරියේ මේ පරණ පව් වහගන්නට විවිධ දේවල් කියනවා. අපිට දෝෂාරෝපණය කරනවා. ඇත්ත වශයෙන්ම මම ඉපදුන මාතර පැත්තේ භාෂාවෙන් කියනවනම් මහින්ද මහත්මයා ඔල්මාදකාරයෙක් වගේ ඩොඩවනවා. අපි මාතර කියන්නේ ওই විදිහට.